සිහයවන පරිච්ඡේදය මුල්ම මනෝවෛද්‍යවරයා ජීවක වෙදතුරන් මෙහි සිටියේදී අප බුදු හිමියන්ගේ සුවපත් කිරීමේ ශක්තිය ගැන කතා කළා අද අප කතා කළ යුත්තේ උන්වහන්සේ පුත්කලයාගේ මනස සුවපත් කළ ආකාරයයි කියා මට සිතෙනවා යයි කියමින් මහා කස්සප හිමි රැස්වීමේ කටයුතු ආරම්භ කරයි බුදුන් වහන්සේ කියා තියෙනවානේ මිනිසුන් නිවන් අවබෝධ කරගන්නා තෙක්ම යම් අයුරකින් මානසික රෝගීන් බව යයි මහා කච්චායන හිමි පවසයි එහෙනම් අපට කිව හැකි සියලු මානසික රෝගවලට එකම සුවය නිවන කියා බක්කුල හිමි පවසයි කඳු පාමුල නුගගස් සෙවණි අනුකාරක රහතුන් වහන්සේලා වැඩ සිටිති මෙදින දාණයෙන් පසු සියලු දිනාටම දවස් භාගයක විවේක කාලයක් හමු වේ එම කාල සීමාව තුලදී බුද්ධ චරිතය සංග්‍රහකාරක භික්ෂූන් වහන්සේලා කඳු පාමුල සිහිල් සුලන් පහස විඳිමින් බුදු හිමියන්ගේ ජීවිත කතාවේ තොරතුරු කුණු කරති බුදුන් වහන්සේ නිතර කියා ඇත්තේ සියල්ල ඇති සැටියෙන් දැකීම නිවනට අත්‍යවශ්‍ය බවයි සියල්ල ඇති සැටියෙන් නොදකීම මානසික රෝගයක් ලෙසින් සඳහන් කරන්න පුළුවන් දුක ඇතිවන්නේ ඒ නිසා කලින් සාකච්ඡාවලදී අප මානසික රෝගයෙන් සුවය ලද කීප දෙනෙකුන් ගැන කතා කළා අඟුලිමාල පටාචාර කිසා ගෞතමී ආදීන් ඒ අතර විශේෂ වුණා ඒ හැම අයෙකුම ශාසනයට ඇතුළු වීමට අවසර ඉල්ලුවා ඒ තමන් අත්විඳි දුකින් අත් මිදීමට මාර්ගයක් බුදු සමයෙන් සොයාගත හැකි බව ඔවුන් දැන සිටි නිසාය එමෙන්ම ආරාමයේ ඇති නිදහස් පරිසරයෙහි සන්සුන් බව හා ශාන්ත බව භාවනාවට යෝග්‍ය වුණා ඔවුන්ට ඇත්ත ඇති සිටින් දැකීමට එයද උපකාරී වුණා යයි බක්දේ හිමි පවසයි බුදු හිමියන් හැම දිනාටම පැවිදි වීම සුදුසියයි කීවේ නැහැ උන්වහන්සේ මනසෙහි ක්‍රියාකාරීත්වය මිනිසුන්ට කියා දුන්නේ මානසික ප්‍රශ්න හා මානසික රෝග සුවපත් කිරීමටයි සාමාන්‍යයෙන් මේ රෝග හටගන්නේ යම් ආකාරයක මායාමය හෝ වැරදි දර්ශන හා අවබෝධය නිසා එමෙන්ම ඇත්ත ඇති සැටියෙන් නොදකීමෙන් හෝ සත්‍ය විකෘති කර දැකීමෙන් යයි පුන්න හිමි පවසයි බුදුන් වහන්සේ ඉගැන්නුවා ප්‍රකෘති මනස පිරිසුදු බව නමුත් පිටත කෙලසුන්ගෙන් එය ඉක්මනින්ම අපිරිසුදු වෙනවා කෙලස්මල ඉවත් කිරීමෙන් එය යලිත් පිරිසුදු වෙනවා යයි පාලි හිමි පවසයි එය බුදු හිමියන් දේශනා කළ වැදගත් කියමනක් මනස දියුණු කරන විට කෙලස් සිඳෙනවා යයි ආනන්ද හිමි පවසයි බුදු හිමියන් වරක පැවසුවා මහණෙනි වර්ධනය නො වූ හා හසුරු වීම නොලද මනස තරම් දුක වේදනා දෙන තවත් දෙයක් නැත එවන් මනස සැබවින්ම දුක ගින දෙයි දියුණු කරන ලද මනස තරම් සතුට ගින දෙන දෙයක්වත් නැත කියා මනසින් අකුසල් දුරු කිරීමද සතර බ්‍රහ්ම විහරණ වර්ධනය කිරීමද දුක අවසන් වීමට උපකාරී වෙයි එක් අතකින් ඔබ සිතවිලි හා හැඟීම් හිස් කරමින් මනස පිරිසිදු කරනවා අකුසල් බලපෑම ඉවත් කරනවා අනෙක් අතට මනසේ ඇතිවන සිතුවිලි හා හැඟීම් වලින් මනස ශක්තිමත් කරනවා කුසලට යොමු කරනවා යයි මහා කච්චායන හිමි පවසයි බුදුන් වහන්සේ මේ දෙකම දියුණු කිරීමට මාර්ගයක් පෙන්වා දුන්නා එකක් තමයි විපස්සනා භාවනාව හැම මොහොතකම මනසේ සිදුවන දේ ගැන සිහියෙන් සිටීම අපේ දෘෂ්ටිය තියුණු කරමින් මේ මොහොතට අවධානය දීම සත්‍ය ඇත්තේ මේ මොහොතේ ගෙවි ගිය අතීතයක හෝ නූපන් අනාගතයක නොවේ යයි පුන්න හිමි
පවසයි. තවත් විදියක් තමයි සමත භාවනාව. එයින් පංච නීවරණ ධර්ම යටපත් වෙමින් මනස නිර්මල වෙනවා. යයි ආනන්ද හිමි පවසයි. මනස හා භාවනාව පිළිබඳව ධර්මයේ ඇති දේ ගැන අපට දවසම කතා කළ හැකි. නමුත් අප මේ එක්ුණේ බුදු හිමියන්ගේ ජීවිතය ගැන කතා කරන්නට බව අමතක කරන්නට එපා. යයි මහා කස්සප හිමි පවසයි. මානසික මායාවන් හා නොසන්සුන්තාවයන්හි විවිධත්වයේ කෙලවරක් නැහැ. ඇතැම් පුද්ගලයන්ගේ ඥානවල ඇති ඇතැම් විෂම ගති තුලින් ඇතිවන විවිධ මානසික ආබාධ හා රෝග ආදිය තියෙනවා. යයි උපාලි හිමි පවසයි. වරක් බුදු හිමියන් ඉතාම අසාමාන්‍ය ආකාරයකින් සුවපත් කළ දැඩි මානසික රෝගී අවස්ථාවක උදාහරණයක් මන් දවසක් ඇසින් දුටුවා. යයි ආනන්ද හිමි පවසයි. මට ඒ කතාව සිහිපත් වුනේ ඊයේ ජීවක වෛද්‍යවරයා පැමිණි නිසයි. මෙය ඔහුගේ සොහොයුරිය සිරිමානම් ජනප්‍රිය නගර ශෝභිනිය ගැනයි. දෛවයේ සරදම නම් ඇය මෙම කතාවේ වස්තු විෂය වීමයි. ආනන්ද හිමි පවසයි. සිරිමා බුදු හිමියන්ගේ ඇසුරට පැමිණියේ උත්තරාගේ මාර්ගයෙන්. උත්තරා ධනවත් බැතිමත් උපාසිකාවක්. ඇය සෝවාන් ඵල ලැබුවයි. උත්තරාගේ සැමියා අන්‍ය ලබ්ධිකයෙක් නිසා තම බිරිඳට සිල් රැකීමට පවා අවස්ථාවක් දුන්නේ නැහැ. මෙය මගහැරීමට ඇය සිරිමාට මුදල් දී සැමියාව සතුටු කරන්නට දින 15කට ඔහු වෙත යවා තමා වස්සාන සමය අවසානයේ සිල් රැකීමට ගියා. අවාසනාවකට මින් දිගු කාලයක් බිරිඳගේ කොටස රඟපෑ සිරිමා සැබවින්ම සිතන්නට වුණා තමා තමයි සැබෑ බිරිඳ කියා. ඇය තාවකාලිකව උඩඟු තත්වයකට පත් වුණා. ඇයට උත්තරාගේ නිවසේ තමාගේ තැන අමතක වුණා. දින 15කට පසු උත්තරා තමාගේම මැදිරියට පෙරලා ආ විට සිරිමා ඇය කෙරෙහි දැඩිව කෝප වුණා. ඇය තමාගේ තැන අරගන්නටයි බිරිඳ වන්නට එනවායි ඇ සිතන්නට වුණා. සිරිමා මුළු තැන්ගෙට ගොස් උඳුනෙන් උණුතෙල් හැන්දක්ගෙන එය උත්තරාගේ හිසමත්තේ වත් කළා. උත්තරා ඒ සැනින්ම මෛත්‍රී භාවනාව වඩන්නට වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසට ඒ උණුතෙල් ඇගේ සිරුරෙන් විසිර ගියේ නෙළුම් පතක වැටුණ දිය විලසටයි. උත්තරාගේ සේවිකාවන් සිරිමාට කෑ ගසලා ඇගේ ඒ භීෂණ ක්‍රියාව හිලා දකිමින් බැනවැතුණා. මෙයින් සිරිමා යථා සිහියට ආවා. ඇය උත්තරාගෙන් සමාව ඉල්ලුවා. නමුත් උත්තරා කීවා ඇය කලින් බුදු හිමියන්ගෙන් සමාව ගන්න ඕනේ කියා. ආනන්ද හිමි පවසයි. මේනම් හරිම වියරු කතාවක් යයි උපාලි හිමි පවසයි. ආනන්ද හිමි සීනාසි හිස සලා කතාවෙහි ඉතිරිය විස්තර කරයි. පසුව බුදු හිමියන් උත්තරාගේ ගෙදර දානේට වැඩියා. සිරිමාටත් එහි එන්නයි ආරාධනා කළා. ඒ ආ හැටියේ ඇය බුදු හිමි ඉදිරියේ වැඳ වැටි තමා උත්තරාට එරෙහිව කළ පාපයන්ට සමාව ඉල්ලුවා. බුදු හිමියන් සිරිමාට සමාව දුන්නා. ඊළඟට ඈ උත්තරා වෙතර කුස් එකෙන්ද සමාව ගත්තා. බුදුන් වහන්සේ දහම් දේශනා කොට පහත සඳහන් වදන් වදාලා. කෝ නිතරම ක්‍රෝධය ජයගන්නේ සුදන කමින් දුදනා ජයගන්නේ දන් දීමින් මසුරා ජයගන්නේ සප වසකීමින් බොරු ජයගන්නේ. මේ ඇසීමෙන් සිරිමා සෝවාන් ඵලයට පත් වුණා. ඇය පසුවදා දානයකට බුදු හිමියන්ට හා භික්ෂූන් වහන්සේලාට තම නිවසට ආරාධනා කළා. බුදු හිමියන් හා භික්ෂූන් වහන්සේලා එහි වැඩියා. ඉන් පසුව හැම දිනකම ඇ භික්ෂූන් වහන්සේලා අට නමකට දන් දුන්නා. ආරාමයන්හි නායක හිමිවරුන් ඒ ඒ අවට ආරාමයන්ගෙන් දනට භික්ෂූන් යෙහුවා.
ඒ නැත්නම් උන්වහන්සේලා ඇගේ දොරකඩට වැඩියා යයි ආනන්ද හිමි පවසයි මා තුන් හතර වතාවක් ඇගේ නිවසේ දාණයට ගොස් තිබෙනවා බද්දේ හිමි පවසයි මෙහි සිටින භික්ෂුන් වහන්සේලා බොහෝ දිනෙක එහි වැඩම කර තිබෙනවා ඇය සෝවාන් වූ මොහොතේ පටන් නගර ශෝභිනී කාර්යයෙන් ඉවත් වුණා දිනක් සිරිමාගේ නිවසේ දාණයට වැඩි භික්ෂු නමක් යොදුන් 24ක් තරම් දුර ආරාමයකට වැඩියා එහි සිටි භික්ෂුන් විමසුවා ඉදින උන්වහන්සේ දාණයට වැඩියේ කොහෙද කියා ඔහු කීවා තම සිරිමාගේ නිවසේ දාණයට වඩින්නට ආරාධනා ලද අට දෙනාගෙන් එක් අය කියා ඔහු ඇගේ දානමය ගුණය හා ඇගේ ආහාර වගේම ඇගේ සුන්දරත්වය ගැනත් ඕනෑවට වඩා වර්ණනා කළා යයි ආනන්ද හිමි පවසයි ලාබාල භික්ෂුවක් සිරිමාගේ අසාමාන්‍ය සුන්දරත්වය ගැන අහලා ඇය ගැන උමතු ආදරයක පැටලිලා ඇයව දකින්නේ නැතිව ඇය ගැන සිතමින්ම සහ මුලින්ම මානසික ආතතියට පත්වලා පසුවදා ඇගේ කිතර දාණයට යාමට තීරණය කළා ඔහු රාත්‍රිය මුළුල්ලේම රජගහනුවර සිරිමාගේ ගේ දිසාවට ඇවිද ගොස් එළිවන යාමේට එහි ළඟා වුණා එදින දාණය ලබන භික්ෂූන් අට දෙනාගෙන් එක් නමක් වෙන්නටයි ඔහුට උවමනා වුණේ නමුත් පෙරදා සිරිමාට මරණාසන්න රෝගයක් වැළඳිලා භික්ෂූන් වහන්සේලා දාණයට වැටිය විට ඇයට පුත්කලිකව ඔවුන්ට දාණය දෙන්නට බැරි වුණා දාණය අවසානයේ ඇගේ සේවිකාවන් ඇයව භික්ෂූන් වෙතට ඔසවාගෙන ගියේ ඇයට ඔවුන්ට වඳින්නට හැකිවන්නයි ආනන්ද හිමි පවසයි සිරිමා රෝගීව කිසිම වත් සුණු ආලේප නැතිව ආභරණ නැතිව සිටියත් ඇය හා ආදරයෙන් විලුණ භික්ෂුවට ඇයව පිරුණේ හරිම ලස්සනට ඇය නිරෝගීව සිටියා නම් ඇය තවත් කොයිතරම් ලස්සන දෙයි ඔහුට සිතුණා මේ මොහොතේ ඔහු රාගයෙන් දෙවෙන්නට වුණා ආහාර ගන්නටත් බැරි වුණා ඔහු පෙරලා ආරාමයට ඇවිදගෙන ආවා සිවුරු බිම එලා ඒ මත්තේ වෙතිරුණා කෑමක් බීමක් නොගෙන සිරිමාගෙනම සිහින මවමින්ම නිරා ආහාරව මිය යන්න තීරණය කළා ඒ රාත්‍රියේ සිරිමා මිය ගියා බිම්බිසාර රජුන් බුදු හිමියන්ට පණිවිඩයක් යැව්වා ජීවකයන්න්ගේ සොයුරි සිරිමා මිය ගිය බව ඒ අසා බුදු හිමියන් රජුන්ට කියා යැව්වා මල සිරුර දවන්නේ නැතිව තබන්න කියා ඒ මල සිරුර උඩුබෙලිව තබා අමු සොහනේ දමන්නට කියා එය කැනහිලුන්ගෙන් කිජුලිහිණියන්ගෙන් හෝ වෙනත් වල්සතුන්ගෙන් ආරක්ෂා කරන්නට කියා උපදෙස් දුන්නා මේ විදියට දින තුනක් ගත වුණා සතරවැනි දිනේ මල සිරුර ඉදිමි කුණු වී ගඳ ගසන්නට වුණා ඇගේ ශරීරයේ නව දොරින්ම පණුවන් වැගිරෙන්නට වුණා බිම්බිසාර රජතුමා නගරයේ පුරාම අනබෙර කරුවන් යෙව්වා ළමුන් හැරෙන්නට නගරයේ හැමදෙනාම අමු සොහනේ සිරිමාගේ මල සිරුර බලන්නට යා යුතු බව එසේ පැමිණියේ නැතිනම් ඔවුන්ට දඬුවම් කරන බවද දැන්නුවා බුදු හිමියන්ගේ අවවාද අනුව බිම්බිසාර රජුන් භික්ෂූන් වහන්සේලාටද ආරාධනා යෙව්වා සිරිමාගේ මල සිරුර දකින්නට වඩින්නේ කියා අනතුරුව බුදු හිමියන් මහණෙනි අපි අමු සොහනට යමු යයි කීවා විශේෂයෙන්ම සිරිමාගේ සිරුර බලන්නට සිරිමා හා ආදරයෙන් විලුණ භික්ෂුවටද කතා කරන්නේයි බුදුන් වහන්සේ දෙන්නෝවා දින හතරකින් නොකා නොබී සිටි භික්ෂුව අනික් භික්ෂූන් සමග අමු සොහනට ගියා භික්ෂු භික්ෂුණීන් රාජකීය පවුලේ සමාජිකයන් සේම සාමාන්‍ය ජනි ජනයා පිරිවරා සිටි බුදු හිමියන් රජුන්ගෙන් ඇසුවා මහරජතුමනි මේ ගැහණිය කවුද කියා ඇගේ නම සිරිමා ඇය තමා
ජීවක වෙදුරන්ගේ සොහොයුරිය ඇය පෙරකල සුන්දර නගර ශෝභිනිය කියා රජතුමා පිළිතුරු දුන්නා බුදු හිමියන් පැවසුවා නිවේදනයක් කරන්න සිරිමාට කැමැති කෙනෙකුට රන් කහවණු දහසක් දීලා ලබා ගන්න කියා බුදු හිමියන් කී ආකාරයට රජතුමා නිවේදනය කෙරවෙව්වා ඒත් කිසි කෙනෙක් ඇගේ මල සිරුර ගන්නට ඉදිරිපත් උනේ නැහැ බුදු හිමියන් රජතුමාට කීවා ගණන 500කට අඩු කරන්න කියා රජතුමා ඒ විදියට අනකලා ඒත් කිසි කෙනෙක් මල සිරුර ගන්නට ඉදිරිපත් උනේ නැහැ ගණන කිමින් 250ට ඊළඟට 125ට අඩුවෙමින් කහවණු 10න් 1ක් දක්වාම මිල අඩු වුණා එහෙත් කිසිම ඉල්ලුම් කරුවේ නැහැ නිකම් ගන්නට කීවත් කවුරුවත් ඉදිරිපත් උනේත් නැහැ රජතුමා මේ වගේ බුදු හිමියන්ට සැලකලා උන්වහන්සේ රැස් වූ ජනයාට කතා කළා මහණෙනි අනෙක් මිතුරනි සිරිමානම් මේ ගැහණිය දෙස බලන්න බොහෝ දිනා ඇයට ආදරය කළා පෙරදී ඇයව රැයකට ලබා ගන්නට රන් කහවණු දහසක් වැය කළා දැන් කිසි කෙනෙකුට නොමිලේවත් ඇයව එපා වෙලා එදා බොහෝ අගය කළ ඒ සුන්දරිය දැන් ජරාවට ගිහින් මහණෙනි නැනසින් බලන්න මේ සිරුර දිහා කලින් බොහෝ එළුම් කළ මේ සිරුර දැන් පිළිකුලින් පිරිලා යලි යලිත් මේ සිරුර දිහා විදසුනින් නැනසින් දකින්න දේශනයේ අවසානයේ බොහෝ දිනා විවිධ විමුක්ති තලයන්ට පැමිණියා අර තරුණ භික්ෂුව සෝවාන් වුණා තම මානසික තැවුලින් සැනින් මිදුණා යයි ආනන්ද හිමි පැහැදිලි කරා බුදුන් වහන්සේ අර භික්ෂුවගේ සිත යථා තත්වයට පත් කරන්නට ක්ෂණික උපාය මාර්ගයක් යොදාගත්තා එයට මිනිස් සිරුරේ ඇති පිළිකුල් ස්වභාවය උපයෝගී කරගත්තා යයි උපාලි හිමි පවසයි අනිත්‍ය පෙන්වා දීමට බුදු හිමියන් මිනිස් සිරුරේ පිළිකුල් ස්වභාවය පිළිබඳව භාවනාවක් කියා දුන්නා ලස්සන හා ආශාවන් සියල්ල මායාවන් පමණයි ඒවා ජරාව සහ මරණය පිළිබඳ යථාර්ථය සංගවන මායාවන් යයි බක්කුල හිමි පවසයි සතිපට්ඨාන සූත්‍රය විජය සූත්‍රය සහ වෙනත් සූත්‍ර ජරාවට යන සිරුරෙහි පිළිකුල භාවනාවට වස්තු විෂය කරගන්නවා සිරිමාගේ කතාවෙහි භික්ෂුවසේ එය රාගය ආශාව ආදී සුවපත් කිරීමට හොඳ මාර්ගයක් කෙනෙක් ආශා කරන වස්තුවක් ජරාවට යමින් කුණු වී පණුවන් වැසී යන ආකාරයකෙන මෙනෙහි කිරීම හෝ එය සියසින් දැකීම තරම් පිළිකුල් දනවන තවත් දෙයක් නැහැ යයි පුන්න හිමි පවසයි මනස අපිරිසුදු කරන ප්‍රධාන කෙලසක් තමයි රාගය ඒ වගේම තමයි කෝපය එය සුවපත් කිරීමට බුදු හිමියන්ට බොහෝ අවස්ථා උදා වුණා උපාලි හිමි පවසයි දුෂ්ට නම් වූ ලිච්ඡවි කුමාරයා ඔහුගේ දෙමාපියන් විසින් බුදු හිමියන් වෙතට ගෙන ආ දවස මට අමතක වන්නේ නැහැ දුෂ්ට කුමාරයා දරුණුයි රාග අධිකයි නපුරු තරුණේ හැම දිනාටම දඬුවම් දුන්නේ විසකුරු සර්පේ වගේ යයි මහා කච්චායන හිමි පවසයි ඕ මට ඔහුව හොඳ හැටි මතකයි කෙනෙක් වදන් දෙක තුනක් කියනකොටම ඔහුට කේන්ති යනවා මේ අසීමිත කෝපයට ප්‍රතිකාරයක් කරන්නට කුමාරයාගේ දෙමාපියන් නොගත් වෙහසක් නැහැ බද්දේ හිමි පවසයි බුදුන් වහන්සේ සරලව කුමාරයාට කීවා ඔය තරම් කුරිරුව කෝප ගන්නා කෙනෙක් නම් ඊළඟ වතාවේ නිරයේම උපදිනවා කියා එතනට යන්න දිවිනසා ගන්න ඉඩ තියෙනවා කියා තවදුරටත් උන්වහන්සේ කීවා මේ දෙවියේ
ඒ කෝප සහගත ක්‍රියාවන් ඊළඟ දිවියටත් ගෙන ගිහින් තව තවත් දුක් වේදනාම විඳීවි කියා උන්වහන්සේගේ බලකතු පණිවිඩය තරුණ කුමාරයාගේ සිතට තදින්ම කාවැදී ඒ හිත වෙනස් මිලෙක්ුණා කුමාරයා අන්තිමේදී සහ මුලින්ම වෙනස් වී සන්සුන් නිහතමානී පුත්කලෙක් බවට පත් වුණා යයි මහා කච්චායන හිමි පවසයි බුදුන් වහන්සේ ඒ කෝපසහගත හැසිරීමට ඖෂධය වශයෙන් දුන්නේ බියයි උන්වහන්සේ එය නියමාකාරයට යොදාගත්තා හොඳ හැසිරීමෙන් සිදුවන යහපත ඊළඟ භවයන්ට ඊළඟ උපතට එයින් සිදුවන යහපත වටහා දුන්නා යයි භක්තිය හිමි පවසයි අනාථ පින්ඩික සිටුතුමාගේ ලේලිය වූ සුජාතා යහමගටගත් ආකාරය විස්තර කළොත් හොඳයි නේද මහා කච්චායන හිමි විමසයි ඕ ඒ මුලින්ම විවාහ වෙයි අනාථ පින්ඩික මැදුරට එන විට ඉතාම දරුණු ගැහණිය ඇය මුළු කාලයම ගත කළේ සේවක සේවිකාවන්ට බණිමින් ඇගේ සැමියා ගැන හෝ දෙමාපියන් ගැන හෝ දැකීමක් කළේ නැහැ දන් දුන්නේත් නැහැ දහමක් විශ්වාස කළේත් නැහැ භක්තියක් තිබුණේත් නැහැ කිසිවෙකුට ඇයට ලං වී ඉන්නට බැරි වුණා අනුරුද්ධ හිමි පවසයි ඒ දිනක බුදු හිමියන් 500ක් රහතුන් පිරිවරා අනාථ පින්නික සිටානන්ගේ මෙදුරේ දානයකට වැඩියා උන්වහන්සේට ඇසුණා සුජාතාවන් මහා හඬින් කෑකසමින් සේවකයන්ට බණිනවා මේ ගැන උන්වහන්සේ සිටානන්ගෙන් විමසුවා අනාථ පින්ඩික සිටුතුමා බොහොම කලකිරීමෙන් කියා සිටියා ඒ ඔහුගේ ලේලිය බව බුදුන් වහන්සේ කීවා ඇයව තමා ඉදිරියට ගෙන එන්න කියා ගරු මහා කස්සප හිමියනි එදින බුදු හිමියන් සුජාතාවට කී ඔවදන් ඔබ වහන්සේට විස්තර කරන්න පුළුවන් නම් ඒවා මෙහි වාර්තාගත කරන්නට පුළුවන් ආනන්ද හිමි පවසයි මහා කස්සප හිමි එකඟව හිස සලයි ඇය බොහොම ආඩම්බරයෙන් බුදුන් වහන්සේ වෙතට ආවා උන්වහන්සේට වැඳ පසෙක සිටගත්තා බුදු හිමියන් ඇයට ආමන්ත්‍රණය කළා සුජාතා මිනිසෙකුට ලැබගත හැකි බිරියන් සත් වර්ගයක් සිටිනවා ඔබ එයින් කොයි වාගේ පිරිඳක්ද ඇය කීවා ස්වාමීනි මට වැටහෙන්නේ නැහැ ඔබ වහන්සේ කියන දේ කරුණාවෙන් මට තේරුම් කර දෙන්න බුදු හිමියන් සුජාතාවට හොඳින් සවන් දෙන්නේයි කියා භාර්යාවන් සද්දෙනා කවුදයි කියා දුන්නා පුරුෂයාගේ යම් භාර්යාවක් තුමෝ දෝෂිත සිත් ඇත්තේද හිත් අනුකම්පා නැත්තේද පර පුරුෂයන් කෙරෙහි ඇලුනීද ස්වාමියා ඉක්මවා අනිකක් හෝ සිතන්නේද ධනෙන් මිලයට ගන්න ලද්දයක් වන්නේද ස්වාමියා හට වද පිණිස උත්සාහ කරන්නේද මෙබඳු වූ ඒ භාර්යා තුමෝ වදක භාර්යාවයයි කියනු ලැබේ ස්ත්‍රියගේ ස්වාමි පුරුෂතෙම ශිල්පයද වෙළඳාමද සීසෑමද කරන්නේ යම් ධනයක් ලබාද ඒ ධනයෙන් අනවශ්‍ය විදියට වියදම් කිරීමට වෙන් කරගන්නා ඒ භාර්යාව චෝර භාර්යාවයයි කියනු ලැබේ පුරුෂයාගේ යම් භාර්යාවක් තුමෝ කටයුතු කර්මාන්ත නොකරනු කැමැත්තේද බොහෝ කොට අනුභව කරන්නේද ක්‍රූර කෝප ගති ඇත්තේද නපුරු වචන කියන්නේද උත්සාහවත් ස්වාමියාගේ ඒ උත්සාය යටපත් කොට පවතීද මෙබඳු වූ භාර්යාව ආර්යයයි කියනු ලැබේ යම් ස්ත්‍රියක් තුමෝ සෑම කල්හි ස්වාමියාට සිතානුකම්පා ඇත්තේද පුත්‍රයා රක්නා මවක් මෙන් ස්වාමියා රකිද
යලින්දු ස්වාමියා විසින් රැස් කරන ලද ධනය රකීද පුරුෂයාගේ යම් මෙබඳු වූ භාර්යාවක් වන්නේද ඕ තුමෝ මාතු භාර්යායයි කියනු ලැබේ බාල සොහොයුරි යම් සේ වැඩිමහලු සහෝදරයා කෙරෙහි ගෞරව සහිත වන්නේද එමෙන්ම ස්වකීය ස්වාමියා කෙරෙහි ලැජ්ජා සිත් ඇත්තේද ස්වාමියාගේ වසඟෙහි පවතින්නේද ඕ තුමෝ බගිනි භාර්යායයි කියනු ලැබේ මේ ලෝකයේ යම් ස්ත්‍රියක් තුමෝ ස්වාමියා දැක බොහෝ කාලයකින් ආ යහළු තැනැත්තියක්සේ සතුටු වන්නේද කුල සම්පන්න වූ ශීලයෙන් යුක්ත වූ ස්වාමීහු දෙවිකොට පැවතුම් ඇත්තේද පුරුෂයාගේ මෙබඳු භාර්යාවක් වන්නේද ඕ තුමෝ සකි භාර්යායයි කියනු ලැබේ පුරුෂයාට ද්වේෂ නෝ සිත්‍යති හිමියාගේ වරද ඉවසාද පුරුෂයාගේ මෙබඳු වූ යම් භාර්යාවක් තුමෝ ස්වාමියාගේ වසඟෙහි පවතීද ඒ භාර්යා තුමෝ සහයක භාර්යායයි කියනු ලැබේ සුජාතාවනි පුරුෂයාට මේ සප්ත භාර්යාවෝ වෙති ඒ සත් දිනාගෙන් තී කවර තැනැත්තීද ස්වාමීනි අද පටන් මම ස්වාමියාට සහායක භාර්යාවයයි දරණු ලැබේවා බුදුන් වහන්සේ මේ භාර්යාවන් සත් වර්ගය විස්තර කරද්දී සුජාතාව සෝවාන් වුණා එය තම සැමියාට යහපත් භාර්යාවක් වුණා නමුත් මට නම් සිතෙන්නේ උන් වහන්සේගේ අපරිමිත කරුණාව මෛත්‍රී පරිශක්තියට ඇගේ කෝපකාරී මානසික රෝගය සුවපත් වුණා කියලයි ආනන්ද හිමි පවසයි අප අතර චරිත හයක් ඇති බවත් තම තමන්ට අයිති චරිත වටහාගෙන භාවනාව ප්‍රගුණ කළ යුතු බව බුදු හිමියන් දේශනා කළා ඒ වාට මූලික වන්නේ හැසිරීමේ ප්‍රകൃති ස්වභාවයයි හැම පුත්කලයකම මේන් එක් කොටසකට වැටෙනවා කේදර අය ආශාදික අය කෝපය සහ වෛරය ඇති අය මන්දගාමී බාල වූ මෝඩ අය හිතවත් අය බුද්ධිමත් අය චංචලකාරී හෝ කල්පනාබර අය ලෙසට මේ වර්ගීකරණයට අනුව තමයි බුදුන් වහන්සේ ඒ ඒ මානසික රෝග තත්ත්වයන්ට පිළියම් කළේ උදාහරණ වශයෙන් සුජාතාව සෝවාන් වන්නට පෙර කෝපකාරී ස්වභාවය ඇති තැනැත්තියක් ඒ කෝපයට ප්‍රතිකර්ම වශයෙන් බුදු හිමියන් දුන්නේ මෛත්‍රියයි පුන්න හිමි පවසයි සල්ලේක සූත්‍රයේ බුදු හිමියන් මනසට බලපාන රෝග 44ක් පෙන්වා දී තිබෙනවා ඒ සූත්‍රයේම උන්වහන්සේ ඒ හැම එකකටම පිළියම්ද පෙන්වා තියෙනවා අන් අයට වද දීම හෘදවීම මුල්ම රෝගයයි ඒට පිළියම අවහිංසාව සොරකමට හිත යන්නාට එයින් මිදීමට සොරකමේ ඵල විපාක අවබෝධ කර ගැනීමයි මෙසේ විවිධ රෝගී තත්ත්වයන් හා විසඳුම් මෙම සූත්‍රයේදී විස්තර වෙනවා යයි ආනන්ද හිමි පවසයි රළු වචනවලට බුදුන් වහන්සේ පිළියම වශයෙන් පෙන්වා දුන්නේ රළු වචන කතා කිරීමෙන් වෙන අවඩ හා හොඳ වචන කතා කිරීමෙන් සිදුවන යහපතයි මතු පිටින් මෙය සරල උපදේශයක් වශයෙන්ුයි පෙනෙන්නේ නමුත් හොඳින් විමසා බලද්දී කෙනෙකුට පෙනෙනවා එවන් දෙයක් සුවපත් කිරීමට මනස සැහැල්ලු කරගත යුතු බව තවද සියලු ඉඳුරන් පාලනය කිරීමේදී දැඩි ප්‍රයත්නයක්ද ගත යුතුයයි බුදුන් වහන්සේ වංචක ධර්ම නම් තවත් මානසික රෝගයක් ගැන කතා කළා මෙය සිදුවන්නේ සිතුවිලි වැඩිදි ලෙස අඳුනා ගැනීමෙන් ඒවා එක් මානසික ආකල්පයකට යෙදවිය යුතු වත් වරදවා වෙනත් තැනකට දැමීම මෙහි ප්‍රතිඵලය වන්නේ ආශාවන් සැඟවී තිබීමයි
උදාහරණ වශයෙන් රාගය සමහර විට කරුණාවේශයෙන් ඉදිරියට එනවා සමහර විට සුජාතාවම මනසින් සිතන්නට ඇති ඈ තමා අවට සිටින අයට තදින් කතා කරන්නේ ඒ අය නිවැරදි කිරීමට තමා තුළ ඇති කරුණා ස්වභාවයෙන් කියා තමා තුළ උපදින කෝප ස්වභාවය අවට සිටින අයගේ සිත් රිදවන බව ඈ නොදකින්නට ඇති බක්කුල හිමි පවසයි ඒ නිසා තමයි බුදු හිමියන් කීවේ මනස නිරතුරුවම විමසා බැලිය යුතුය කියා මනස මොහොතින් මොහොත නිරතුරුව ප්‍රගුණ කළ යුතු දෙයක් යම් දෙයක් ඇති සැටියෙන්ම දැනීම යන මූලික උගන්ව හා එය සැසඳෙනවා අපේ දර්ශනයේ මේ මූලික උගන්ව මග හැර යන්නටම බැහැ ඒ වගේම තමයි ඒ සඳහා නිරතුරු ප්‍රගුණ කරන භාවනාව යයි උපාලි හිමි පවසයි ඔබ වහන්සේ හරි තවදුරටත් මේ මානසික ප්‍රශ්න තෝරා බේරා ගැනීමට හා ඒවාට පිළියම් දීමට බුදුන් වහන්සේ පුත්කලිකවම තවදුරටත් අප අතර නැති නිසා මිනිසුන්ට ඉතිරිව ඇත්තේ තමන්ගේම දුකෙහි ගැලී සිටීම නොව උන්වහන්සේ කියා දුන් විදි අනුගමනය කිරීමයි එයින් ඉදිරියෙන්ම ඇත්තේ විපස්සනා හා සමත යන භාවනා ක්‍රම දෙකයි මහා කච්චායන හිමි පවසයි බුදුන් වහන්සේ සැබවින්ම භාවනාව යන්නෙන් අදහස් කළ අරුත අමතක කරන්නට එපා එහි පුළුල් අරුත මානසික වර්ධනයයි එයින් මනස කෙලෙස් වලින් පිරිසුදු කිරීම ව්‍යාකෝල කලබලකාරීත්වයෙන් මිදීම ආශාව රාගයන් වෛරය කෝපය අලස බව ව්‍යාපාදය පශ්චාත්තාපය නිවසිල්ල සැකය ආදීන් මිදීම ආදිය සිදුවනවා තවදුරටත් එයින්ම හොඳ ගතිගුණ වගා කිරීම සමාධිය සිහිය බුද්ධිය වීරය ප්‍රඥාව වෑයම සතුට සාමය සන්සුන් වීම විමසා බැලීම ආදිය වර්ධනය වෙලා සියල්ල ඇති සැටියෙන් දැකීමෙන් නිවන අවබෝධ වෙනවා මහා කස්සප හිමි පවසයි අප අද සාකච්ඡා කළ සියලු මානසික රෝග ප්‍රශ්න ව්‍යාධි මායාවන් සියල්ලම මෙන් භාවනාවෙන් සුව කළ හැකි දේවල් බුදුන් වහන්සේ මේ සඳහා 40 ආකාර පුහුණු වීමක් හඳුන්වා දුන්නා පොන්න හිමි කලින් සඳහන් කළ චරිත වර්ග 6 එක් අතකට එක විදිහක් ඒ සියල්ලම භාවනාවෙන් පිළියම් ලබන ඒවායි මේ හැම ආකාරයකම බුදු හිමියන් භාවනා අරමුණු සඳහන් කර තිබෙනවා මනසේ රෝග 44ම අහෝසි වී යන්නේ මනස සමාධිගත වෙලා සම්මා සතියෙන් විමසා බලා තුලණයක තබා ගැනීමෙන් මහා කස්සප හිමි පවසයි බුදු හිමියන් අබිනික්මන් කළ පසු උන්වහන්සේගේ මුල්ම ගුරුවරයන් වූ ආලාර කාලාම උත්තක රාමපුත්‍රයන් ගුරුන්ගෙන් සමත භාවනාව උගෙන ගත්තා මේ ආකාරයේ භාවනාවෙන් මනස එක අරමුණකට එනවා මේන් ආකාසඤ්ඤායතනය හා නේව සංඥා නා සංඥායතනය වගේ තල වලට මනස පත් වෙනවා බුදු හිමියන් කියන ආකාරයට මේවා මනසින්ම ඉපිද මනසම නිර්මාණය කරන මානසික තත්වයන් මේවායින් නිවනට ලන්වන්නට බැහැ මෙම තත්වයන්ගෙන් බුදු හිමියන් සෑහීමකට පත් උනේ නැහැ ඒවායින් සතුට ඇති වුණ බව නම් සැබෑව උන්වහන්සේ සමත භාවනාවෙන් ඈතට ගිහින් විපස්සනා භාවනා ක්‍රමය සොයාගත්තා විදර්ශනා ඥානෙන් සියලු දේහි ඇති සැටි ස්වභාවය තුටුවා එයින් තමා නියම විමුක්තිය නිවන ඇතිවන්නේ භක්තිය හිමි පවසයි විශේෂයෙන් විපස්සනා භාවනාව සම්බන්ධයෙන් බුදු හිමියන් දෙසු වැදගත්ම සූත්‍රය සතිපට්ඨාන සූත්‍රයයි එහි කොටස් 4ක් තිබෙනවා
සිරුරේ වේදනා සහ හැඟීම් මනස සහ සීල ප්‍රඥා විෂයයි අප දන්නා පරිදි බොහෝ විට කෙනෙකු මිය යන විට සිතුවිලි නිර්මල කිරීමට අප මේ සූත්‍රය සත්‍යයනා කරනවා ආනන්ද හිමි පවසයි සියලු භාවනා ක්‍රමයන්ගේ හා විෂයන්ගේ හා වස්තුන්ගේ අරමුණ එළඹ සිටි සිහිය සම්මා සතියයි සමත භාවනාවෙන් හෝ විපස්සනාවෙන් මනස අරමුණු කරගන්නේ වත්මන් මොහොතේයි අනුරුද්ධ හිමි පවසයි බුදු හිමියන්ගේ භාවනාවේ අවසාන ප්‍රතිඵලය නිර්වාණය බව අප දන්නවා එසේ වුණත් භාවනාවේ ප්‍රතිඵලය සාමය සතුට සහගත ජීවිතයයි කත වූපම සූත්‍රයෙන් බුදුන් වහන්සේ පෙන්වන්නේ මෛත්‍රියේ ඇති ශක්තිය හා වටිනාකමයි පින්වත් මහණෙනි නපුරු සොරුන් ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කීතකින් මේ ශරීරයේ කොටස් කපනවා නම් එතකොට පවා යමෙක් සිත කිලිටි කරගත්තොත් ඔහු මගේ අනුශාසනාව කරන කෙනෙක් නොවේ ඒ අවස්ථාවේ උනත් පින්වත් මහණෙනි ඔබ හික්මෙන්නට ඕන මෙන්න මේ විදියට මම නම් මේ සිත වෙනස් කරගන්නේ නැහැ නපුරු වචන පිට කරන්නේ නැහැ හිතානුකම්පීවමයි ඉන්නේ ද්වේෂයකින් තොරව මේ මෛත්‍රී සිතින්මයි ඉන්නේ ඒ පුත්කලයාට මෛත්‍රිය පුත්‍රවාගෙනමයි ඉන්නේ සකල ලෝකයේම අරමුණු කරගෙන මෛත්‍රී සිත පුත්‍රවාගෙනමයි ඉන්නේ මහත් කොට එකඟ වූ සිතින් ප්‍රමාණ රහිත කොට වෛර නැතිව ද්වේෂය නැතිව මෛත්‍රී සිත පතරවමිනුයි ඉන්නේ කියා පින්වත් මහණෙනි ඔබ ඉක්මෙන්නට ඕනේ ඔන්න ඔය විදියට මනස දියුණු කිරීමේ සාරය සැබවින්ම මෛත්‍රිය වර්ධනය කිරීමයි බුදු හිමියන් කළ හැම ආකාරයේම මානසික රෝග හා සිහි මුලාවන්ට ප්‍රතිකර්මී මූලයේ උනේ මෛත්‍රියයි හැම දෙයක්ම පැහැදිලිව ඇති සැටි දැකීමේදී එය දැකිය යුත්තේ සැබවින්ම මෛත්‍රිය සහිත දෑසින් යයි මහා කස්සප හිමි පවසයි බුදුන් වහන්සේ මේ විෂය සම්බන්ධව කී ගාතාවක් මම මෙහිදී පැහැදිලි කරන්නම් නුග සෙවණේ හිඳ සිටින රහතුන් වහන්සේලා දෙනිත් පියා නිසලව සාවධානව අසා සිටිති සන්සුන්ව සුවසේ සැතපෙන්න අවදිවන්න ඔබට නුහුරු සිහින නොපෙනෙයි දෙවියෝ ඔබ ආරක්ෂා කෙරෙති ගින්නෙන් විෂෙන් හෝ ආයුධවලින් ඔබට හානි නොපෙමිනෙයි ඔබේ මනස ඉක්මනින්ම සමාධිගත වෙයි වත සන්සුන් වෙයි ඔබ මියෙන විට මනස ව්‍යාකූල නොවේ ඔබ නිවන් නොදුටුවද වෙන ප්‍රීති සහගත ලොවකට ගමන් කරයි ඒ සතුටු සහගත ස්වරයෙන් අද අපි දවස අවසන් කරමු අපි සැබවින්ම වාසනාවන්තයෝ වෙමු දැන් නියත වශයෙන්ම නිවන් අවබෝධ කළ බව දැන සතුටු වන්නෝ වෙමු ඒ සතුට මේ දැන් මේ මොහොතේ අත්විඳිමු මහා කස්සප හිමි පවසයි හුන් තැන්වලින් සිට ගන්නා රහතුන් වහන්සේලා වෙහෙසටපත් දෑත්තිපා දිගහරිති හිරු බසින දිශාවේ අහස පුරා තැඹිලි කහ රත් පැහැ පැතිරියයි සියලු දෙනා නිහඬව ගුහා විවරයේ වෙතට යන තියුණු බෑවුම් වූ අඩිපාරෙහි ඇවිද යති ආපසු හැරි සුන්දර දසුන අගේන ඔවු විශ්වය ශක්තිමත් කරන ඒ බලකතු ශක්ති ධාරාව වූ මෛත්‍රිය ගැනම මෙනෙහි කරති